ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දු තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන තරඟය තියුණු තරඟයක් අවසානයේදී ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගනිමින් එකට එකක් ලෙසින් තරඟාවලිය සමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. එමෙම පිතිකරුවෙකු ලෙසින් සුපිරි දක්ෂතා දක්වමින් නොදවි පන්දු 22ක් පුරා දියත් වූ දසුන් සානකගේ විශිෂ්ට ඉනිම ලකුණු 56කින් වර්ණවත් වූ අතර ඔහුගේ ඉනිමට දැවන්ත 6 පාර 6ක් හා 4 පාර 2ක් ඇතුළත් වූ අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 254.55ක් ලෙසයි. ඊට අමතරව තරගයේ තීරණාත්මක අවසන් පන්දු වාරයේද යැවීමේ අභියෝගය බාරගත් දසුන් සානක අවසන් පන්දු වාරයේ ඉන්දියාව ලබාගත යුතුව තිබූ ලකුණු 21න් ලබා දුන්නේ ලකුණු 4ක් පමණයි. ඉන් නොනැවතී ඔහු විකට් දෙකක් දවා ගැනීමට සමත් වුණා. මෙහිදී දසුන් සානකගේ පන්දුවක් හමුවේ දවාගත යුතුම කඩුල්ලක් වූ අක්සර් පටෙල්ගේ කඩුල්ල අවසන් පන්දු වාරයේදී දැවී ගියේ මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරතට ලබා දෙමින්. කෙසේ වෙතත් අක්සර් පටෙල් එලෙස දැවී යාමෙන් අනතුරුව දැඩි කනගාටුවට පත් වුණා. කෙසේ වෙතත් ඒ වන විට පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් සානක විසින් අක්සර් පටෙල් ළඟට ගොස් ඔහුව සැනසූ ආකාරය දැක ගැනීමට හැකි වුණේ දසුන් සානක ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ මහත්මයෙකු බවට ඔප්පු කරමින්. සාමාන්‍යයෙන් තරගයක් තියුණු මුහුණවරක් ගන්නා අවස්ථාවකදී ක්‍රීඩකයෙකුගෙන් මෙවැනි සුවද ක්‍රීඩා රටාවක් දැක ගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකින්. ඒ වන විට අක්සර් පටෙල් පන්දු 31කදී ලකුණු 64ක් ලබාගත්තේ 6 පාර 6ක් හා 4 පාර 3ක් සමගින්. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.